අයිබන් අපි අද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වැඩසටහනේ පන්තියේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස ගණන් ටික තමයි බලන්න තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස කියන්නේ ලකුණු 10 මේ ගණන් පහක් මේ ගණන් පහට අත්‍යවශ්‍ය කිනු සංකල්ප ප්‍රමණයයි එන්නේ ඒකට නම් කරලා තියෙනවා භාග මිනුම් ඊට පස්සේ තියෙනවා ප්‍රතිශත ඊට පස්සේ කුලක සහ දත නිරූපණය එතකොට සංඛ්‍යා කියලා අපි ප්‍රතිශතයකට කියන්නේ සංඛ්‍යා වලින් ඕන එකක් එන්න පුළුවන් මිනුම් වලින් ඕන එකක් එන්න පුළුවන් හරිද දත නිරූපණේ ගාන ගත්තාම දත නිරූපණේ ගානේ ජාල රේඛ සංඛ්‍යාත බහුවස්ත්‍ර වටපස්තර සමුච්චේ සංඛ්‍යාත වක්‍ර ඕන එකක් එන්න පුළුවන් හරිනේ රයිට් එහෙනම් අපි මේ ගණන් පහ දැන් බලමු පළවෙනි ගාන භාග එතකොට මේ භාග ගාන හදද්දී මම ඔයාලට කියලා ඇති මේ ගානේ දීලා තියෙන වැඩ ටික කරන්න මේ ගානේ දීලා තියෙන වැඩ ටික කරන්න එතකොට උත්තරේ එතකොට බලමු මේ වැඩ ටික කරන පියකු තමා සතු ඉඩමෙන් පහෙන් එකක කොටස ඔන්න ටක් ගාලා ගත්තා පහෙන් එකයි මොකද්ද මේ පහෙන් එක තමාට වෙන් කරගෙන එතකොට මේක ලියන්න කියලානේ මං කිව්වේ දැන් ගාන බලන්නකො චුට්ටි කැල්ලක් කියවනවා හදනවා හරිද ඊට පස්සේ මේක කියපු ගමන් පහෙන් 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 එකක් අඩු කරනවා ඒක දන්නවනේ දැන් එතකොට ඒක පහෙන් 4යි එහෙනම් මේ ටික ඉතිරි ටික ඕවා අනිවාර්යයෙන්ම කරන්න ඕනි වැඩ පළවෙනි භාගයේ දුන්නාම ඊළඟට හොයන්න ඕනි ඉතුරු ටික දැන් ඉස්සරහට යනවා ඉතිරි කොටස දරුවන් අතර බෙදා දෙන්න ලද්දේ එතකොට මේ ඉතිරි කොටස කියන්නේ මේකනේ නේද පහෙන් 4 තමයි ඉතිරි කොටස එක ලිව්වා හිතේ තියන්නේ හරිද දරුවන් අතර බෙදා දෙන්න ලද්දේ ඔව් ඉන් දෙකෙන් එකක් පුතාට එහෙනම් මේකෙන් දෙකෙන් එකක් පුතාට එතකොට අල්ලායන් කියන්නේ ಗುಣ කිරීමනේ පහෙන් 4 ಗುಣ කිරීම දෙකෙන් එක දැන් මේක බෙදෙනවනේ එතකොට පහෙන් 2යි කාටද පුතාට රයිට් දැන් භාග ගන්න මෙහෙම ඔයාලට මම කියා දීලා ඇති මේකේ මේ තියෙන එකක් මේ තියෙන තව එකක් දෙකක් ආවට පස්සේ ගණන් ඉස්සරහට යන්න එපා කියලා මම කියා දීලා ඇති මොකක් කරන්නද කියලා තියෙන එහෙනම් ඒ දෙක එකතු කරන්න කියලා පහෙන් 1යි පහෙන් 2යි මොකක්ද ඒ තමාටයි පුතාටයි මෙහෙම එකතු කරන්න. එතකොට දැන් මේ එකතු වෙන්න කිසි කේස් එකක් නැහැ නේ පහෙන් 3යි තාත්තටයි පුතාටයි පහෙන් තුනක් ගිහිල්ලා දැන්. එහෙනම් තවත් තියෙනවා ඉඩමේ කීයද? පහෙන් දෙකක්. දැන් ඉතින් මෙතන හදලා තියෙන හින්දා ටක් ගාලා ගත්තට කමන්නේ. හරිද? තවත් තියෙනවා පහෙන් දෙකක්. දැන් ඕකට මොකද කියලා බලන්න. ඉතිරිය. මේ තියෙන්නේ. එතකොට ඉතිරිය ඒ කියන්නේ පහෙන් දෙක මොකද්ද කරලා තියෙන්නේ? සමසේ දියණියන් තිදෙනාට. මෙහෙනම් මේක සමාන විදිහට දරුව තුන් දෙනාට බෙදුවලු. මොන බෙදුව තුන් දෙනාට බා. එතකොට මෙයා 1යි. එතකොට අපි දන්නවා භාග බෙදන්නේ නැහැ. පරස්පරයට ගියා. එතකොට දැන් මේක බෙදෙන්නේ නැහැ. ඒක නිසා ඔන්න ගුණ කරා. දෙවරක් 1 2යි. කාටද මේ? දියණියකට. මේ වගේ තුනක් තියෙනවා. දියණියකට. බෙදා දුන්නේ. ගණ කියලා ඉවරයි. ගණ දෙපාරක් කියවද? එතකොට ගාන කියවනකොට මේ හදාගෙන යනවා ගාන කියවලා ඉවරනකොට හදලා ඉවර වෙලා නිශ්චිත වශයෙන් ප්‍රශ්න වලට උත්තර එනවා දැන් උත්තරේ විතරක් දාන්න ඔන්න බලන්නකො දරුවන් අතර බෙදා දෙලා දී ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්ද කවර භාගයක් නන්නේ මේ ඉඩම දුන්නේ නේ මේ තියෙන්නේ මේක තමාට තියාගෙන ඉතිරිය දරුවන්ට බෙදලා දුන්නේ එහෙනම් මේ තියෙන්නේ දරුවන්ට බෙදා දීපු ටික එතන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පහෙන් 4. හරිද? ඊට පස්සේ යනවා ඉස්සරහට. දැන් දෙවෙනි ප්‍රශ්නේ. පුතාට ලැබුණු කොටස. මේ තියෙන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ පහෙන් 2. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. දියණියන් තෙදනාට බෙදීමට ඉතිරි වෙන මුදල. මේ තියෙන්නේ. මේක නේද බෙදුවේ දියණියන් තෙදනාට මේ. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ පහෙන් 2. හරිද දියණියන් තෙදනාට බෙදීමට ඉතුරු වෙන මුදල. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ දියණියකට ලැබුණ ඉඩම් ප්‍රමාණය.
को आमेतीन पहलवीन देखा है जमेकी में हाथरवेनी कर से आ दिए नहीं कर लाये बुने इडाम प्रमाणे पहलवीन देखा है हरी दे हेक्टेयर तिहाक ना आ हिना मेक समान आयलो हेक्टेयर तिहाई हेक्टेयर क्या सिंगल ले बड़ा कमाने ते मेहम आप गाव मुकाकरण माव गलती इन टक गाले एक कक होया ने किया हिना एक कक पहलवाई ओके एक कक होया एक कक होया ले वरला प्रश्न किया हरी दे मुलु इडे में वर्ग पाले पहलवे ने कक किया ने पहलवाई ना मुलु इडे में किया ने ये वागे पहलव पहलो सरप पहलो देसी वेसी पहल एना हेक्टेयर देसी वेसी पहल हरी दे इडे पास से पास से निकोड़ सकुत्ती है पिया वेन करगा इडम कोट से वटी ना कम मैं पिया वेन करगा ते पहल ने कक ने वही तीन पिया वेन करगा इडम कोट से පියාවෙන් කරගත් ඉඩම් කොටස පහෙන් එකෙන් වටිනාකම රුපියල් මිලියන 4.5යි. ආ මේක සමාන වෙනවා රුපියල් මිලියන 4.5. එහෙනම් ඉතින් අපිට මුළු ඉඩම කොච්චර වටිනවද කියලා හොයන්න පුළුවන්. මුළු ඉඩම දැන් අපි ඕක නිකන් එකක් හෙව්වට පස්සේ කිව්වේ මොකද්ද? ප්‍රශ්න කියවන්න කියලා. එකක් හෙව්වට පස්සේ ප්‍රශ්න කියවන්න කිව්වා. දැන් එකක් හොයලානේ. එහෙනම් ප්‍රශ්න කියවන්න. හරිද? දියණියකට ලැබෙන ඉඩම් කොටසේ වටිනාකම. එතකොට දියණියකට ලැබෙන ඉඩම් කොටස මොකක්ද? 15න් 2යි. මේකෙන්. එහෙනම් මේක පහ මේක 15ට හරවන්න එපා අපි. නේද? එතකොට මේක 3න් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේකත් 3න් ගුණ කරන්න. හරිද? එක්කෝ එහෙම. එහෙම නැත්තම් හොඳම දේ තමයි ටග් ගාලා මුළු ඉඩමේ වර්ගඵලය හොයන්න. මුලින් වර්ගඵලය හොයන්නේ කොහොමද? 4.5 ගුණ කරනවා 5. 5 25යි 2ක් ඉතුරුයි. 4 20යි 2යි 22යි. ආ මුළු ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 22.5. හරිද? දැන් දුවේ ගුණ හම්බ වෙලා තියෙන්නේ ඕකෙන් කීයද? 15න් 2. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ මිලියන 22.5 15න් බෙදුවාම එනවා එක ඒ වගේ දෙකක් එතකොට දැන් මෙතනම 15 සරප් 15 225 කියලා අරගෙන ඒක නේද මේ තියෙන්නේ එතකොට එහෙනම් 1යි මේක 1.5යි අයි මේකට 1යි ඉතුරු ටිකට 1.5 ඒවා දෙකක් 30යි එහෙනම් රුපියල් මිලියන 30යි 3යි 3 1.5 ඒවා දෙකක් 1.5 ඒවා දෙකක් කියන්නේ 3යි රුපියල් මිලියන पहली गाने हैं दुआ लंबा को की पारा किए वो तो गाने गाने की पारा किए वो एक पारा किए हुए एक खादान ने बने किए हुए वेलावे तुरुगे हरी तो देंगे तीन लाख रुपये ना हरी तो मैं के टेक लाख ना आई मैं के टेक लाख ना අඩුවිරීම ලියනකොට එක ලකුණයි මේක හිතෙන් හදලා තිබුණා නම් මේ ලකුණ නැත. හරිද? ඊට පස්සේ පුතාට එක ලකුණයි. හරිද? ඊට පස්සේ මේ දෙක එකතු කරනවට එක ලකුණයි. දැන් ලකුණු 4යි. එතකොට මේ ලකුණ දැන් ඇවිල්ලා මේ. එතකොට මේ ලකුණ දැන් ඇවිල්ලා මේ. හරිද? ඊට පස්සේ ආ මේක ලියනකොට 1යි. එතකොට දැන් මේ ටික විතරක් ලියලා තිබුණාට ප්‍රශ්න නැහැ නේ මේ ටික ඇවිල්ලානේ දැන්. හරිද එතකොට 1යි 2යි 3යි 4යි 5යි රයිට් මේක 1යි 6යි දින එකට 1යි 7යි හරිද මේ නෝනවරණ මහතුනි මේ 8යි රයිට් මෙන්න නෝනවරණ මහතුනි 9යි මෙන්න නෝනවරණ මහතුනි 10යි දැන් පළවෙනි ගාන 10ෙන් කීයද කියලා දාන්න කොටුවකුත් ගන්න ගාන අවසානයේ එතකොට දැන් මගෙන් අහයි ඔයාලා මගෙන් අහයි ඔයාලා දැන් මේ මේදී උත්තර මේ ප්‍රශ්න දිහා බැලුවාම උත්තර ලියන්නනේ ඉඩ දීලා තියෙන්නේ. ඉතින් ඒ ටිකේ නෙමෙයි නේ ගන්න හැදුවේ. මේ ප්‍රශ්න වලට උත්තර ලියපේක මේ ටිකේ කරේ ප්‍රශ්නෙට උත්තර ලියපේක විතරයි. එහෙනම් කොහෙද මේ ටික හදන්නේ? මේ ටික හදන්නේ. ඒකට මේ තියෙන්නේ ඉඩ මෙතන. මේ ටිකේ හදන්නේ. ඒ මදිලා මේ ටිකේ හදන්න
මෙතන දාන්න තියෙන උත්තර විතරයි රග්ගාල මෙන්න මේ ටිකේ හදන්න මෙතන මේ රග්ගාල තියෙනවා පේනවනේ ඒ ඉරෙන් උඩ මේ මේ ගානට අයිති පැහැදිලිද කීපෙක අන්න ඒක මතක තියාගෙන හදන්න හරිනේ දැන් මේවා අමතක වෙනවා නම් අන්න මං අර කියපු විදිහට මේවා මෙතන ලියා ගන්න පළවෙනි දෙවෙනි එක ආවට පස්සේ අනිවාර්යෙන් එකතු කරන්න කියලා රතු පැනෙන් ලියන්න ඊට පස්සේ මේ 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 වගේ දෙකක් ආවට පස්සේ අනිවාර්යෙන් එකතු කරන්න කියලා රතු පැනෙන් ලියන්න ඊට පස්සේ මෙතන මොකකට හරි සංඛ්‍යාවක් සමාන කරාට පස්සේ එකක් හොයන්න එකක් හොයලා ප්‍රශ්නේ කියවන්න කියලා ලියන්න රතු පැනෙන් ලියා ගන්න ඕවා මොකද අවසාන දවසේ හෙටනම් ගණිතේ අද බලන්නේ මේ උත්තර ටික විතරයි පොත් අල්ලන්නේ ආයි පැහැදිලිද ඒක නිසා පොත සම්පූර්ණයෙන් බලාගෙන මේවට උත්තර ලියන්න හරි ඔන්න භාග ගන්න ඔය පේපර් එකේ ඔන්න මම ලකුණු දුන්නා දෙවෙනි ගාන මිනු මෙන්න මෙහෙම ගාන තියෙනවා මේකේ ඔන්න මේවා ඔයාලා අඳින්න ඕනේ නැහැ රූපේ තියෙනවා පේපර් එකේ රූපේ තියෙනවා ඒක නිසා පේපර් එකේ රූපෙම මම මේ කියන දේවල් කරන්න මේක 7යි මීටර් 7යි ඒකකේ හොඳට බලන්න නැත්තම් ලකුණු අහිමි වෙනවා මේක මීටර් 20යි මේක මීටර් 14යි දැන් මේ රූපේ දිහා බැලුවාම හරිද ඕන එකක් කියවපු ආවේ මිනුම් ගාන ඉස්සලා රූපේ දිහා බලන්න හරිද ඉස්සලා රූපේ දිහා බැලුවාම ඔන්න අපිට වැඩ ගොඩක් කරන්න පුළුවන් මොනවද වැඩ ගොඩ මේකේ ඔය රූපෙම කරන්න එතනම කරන්න විසිකේසයන් නැහැ හොඳේ මෙන්න මේකේ වර්ගඵලය හොයන්න පුළුවන් මේකේ වර්ගඵලය අපිට බැලුව බැලමටම පේනවා 4න් 1යි 5r වර්ගය ඒවා ලියා ගන්න හරිද ඊට පස්සේ මේක 4න් 1යි 25r ඒවා ලියා ගන්න ඊට පස්සේ මේකේ වර්ගඵලය 20r 14 ඒවා ලියන්න හරි දැන් පරිමිතිය හොයන්න ඕන දැන් අපිට හොයන්න පුළුවන් ඔය රූපේ දැකපු ගමන් කිසි දෙයක් සුළු කරන්න යන්න එපා අපි දන්න ටික පටපට කරලා රූපෙට ඔය මං කරා වගේ කරන්න මේකට ඉතලේ ගැහුවා හා මේකේ වර්ගඵලය 4න් 1යි 5r වර්ග ආදේශ කරන්න එපා මොකවත් එපා හරිද ඊට පස්සේ මේක මේ මේ චාප කෑල්ල හොයන්න පුළුවන් 4න් 1යි 25r ආදේශ කරන්න එපා මොකවත් එපා ලියන්න හරිද ඊට පස්සේ මේකේ වර්ගඵලය ඍජුගුණාංශයක් අපිට පේනවනේ. එතකොට ඒක 24 14 අද සුළු කරන්න ඕනේ නැහැ ඔය තීච්චය. එච්චර දඟලන්න ඕනේ නැහැ. රූපේ දෙකම ගමන් ටක් ගාලා. මිනිත්තුවක් යයි ඕනනම් හොර මිනිත්තුවක් යන්නේ නැහැ ඔය වැඩේට. හරිද? ටක් ගාලා රූපේ. එතකොට මුළු රූපෙම ඉවරයි. දැන් ගන්න කියමු. හරිද? රූපේ ABCD අනුආ ABCD ඔය තියෙනවා. හරිද? සමන්ට අයත් ඍජුගුණාංශාකාර බිම් කොටසක්. ඉතින් අපිට මොකද? නේද? අරය හතක් වූ අඳුරු කොළ කොටස තුල ගොටු කොළ වගාකට ඇත. එහෙනම් මේ ටිකේ ගොටු කොළ. ඔන්න ලිව්වා මං. ඇයි මම මේ ලියන්නේ කියලා දැන් දැනගන්න ඕනේ. ඇයි මම මේ ලියන්නේ? මං ආයි ගාන කියවන්නේ නැහැ. හරිද? මං ආයි ගාන කියවන්නේ නැහැ. ඒක නිසා මං රූපේ දිහා බලනවා විතරයි. හරිද? යනවා. එච්චරයිනේ තියෙන්නේ. හා ප්‍රශ්නේ. ගොටු කොළ වගා කරන ලද බිම් කොටසේ වක්‍රාකාර මායිමේ දිග. මේක නේද අහන්නේ? ඔය ටික තියෙන්නේ. දැන් ලියනවා ආදේශ කරනවා. දැන් ඔන්න පළවෙනි කොටස ලියනවා 4n 1යි 25r හරිද 4n 1යි 2 7n 22යි r 7යි ලියනවා ටක්ටක් ගාලා 7යි 2යි 11 දැන් එහෙනම් ඒක 11යි මීටර 11යි හෙව්වා ටක්කලා ඇවිල්ලා රූපෙට දාන්න 11යි මීටර 11යි කොයන් ටංගලවිල රූපෙට දා. එතකොට පළවෙනි ප්‍රශ්නේ හරි. දෙවෙනි ප්‍රශ්නෙට යනවා. හරිද? ගොටු කොළ වගා කරන ලද බිම් කොටසේ වර්ගඵලය. ආ කො ගොටු කොළ ආවේ තියෙන. ආය නම් එකත් හරි. ඔන්න තියෙනවා. 2 4n 1යි 5r වර්ගය. එතකොට 4n 1යි 7n 22යි 7යි 7යි. හරිනේ? එක් ඔන්න බෙදුවා. ඔන්න දෙකේ දෙකයි 11යි එතකොට 11 වරක් 7 77යි 77 දෙකෙන් බෙදුවා හිතෙන් බෙදන්න බැරි නම් අමුඩයක් ගහලා බෙදන්න 77 දෙකෙන් බෙදුවා 38.5යි වර්ග මීටර හෙව්වා දැම්මා
38.5 वर्ग मीटर हेवा न्यायाना गोटुकल वगा कल पशु इतनी उभीम को सेवा के पड़े तुम्हें ना मेकने इसलिए विसी वार दाहतर दाहतर वार बिंदु दाहतर वार देख विसी अट्ठा दाहतर वाले चक्र एक मेक अड़कर है ना देशीय असुवे अड़कर तीस अट्ठाई दशम पहा इधर मेक बिंदु दहाय पहा पहाय नमे अट्ठा के काय हतें तुना खतराय देखा वर्ग मीटर हतरविनी एक बन गणन करने पर गोटुकल वगा करने लगा था भीम कोट से वर्ग पाले में तुम गुनिया को गोटुकल वगा कर बुकोट से वर्ग पाले आमे तीन ऐना ये वागे तुम गुनिया तीस अटाई दशम पहा गुन करना तुने तुम वरा पहा पहलवाई एका के तुरे विषयातरा एका विषय पहाई देका के तुरे तुम वरा तुने ना मैं देका एक लहाई ऐना मैं ना ये वागे तुम गुनिया एवागे तुंगुनिया मेथी हे हुआ सिद्धिया खोयाने पा ओकुम की वाने पा क्या लग की वाला हादनो हर इधर बीसी एक माह इमा कौन से इधर हो बीसी उन मंगलनो ए बी सी डी एक तीन और रूपे जा ये ना मेक एक माह इमा कौन से आ ये ना मेक अलग आता हर इधर अलग आता हर इधर වනසේද DC මායිම මත පිහිටන පරිදි හරිද DC මායිම මත කො DC මේක උඩ පිහිටන්න ඕනේ මේක පැත්තකට යන්න ඕනි මායිමක් මේක උඩ කොහේ හරි තියෙන්න ඕනේ හරිද පිහිටන පරිදිද ඍජු කෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසක් වෙන් කිරීමට ඉතින් මේක මායිමක් කියලා මේක උඩට එනවා නම් ඔය තියෙන ඍජු කෝණී ත්‍රිකෝණාකාර බිම් කොටස මොකක්ද උනේ මෙතන කොතනද කියලා කිව්වේ නැහැ හරිද සමන්න අදහස් කරයි එතකොට මේ ඍජුකෝණ ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද අර්ථය 115.5 වර්ග මීටර දැම්මා හරිද එසේ වෙන් කළ හැකි වීම කොටසේ මිනුම් දල සටහන එහෙනම් මෙයා x 4 වෙනි එකේ දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන් නේද භාගයයි ආධාරක පාදයේ x නේද लव दाहतरा लव दाहतरा ये तो त्रिकोण वर्ग फल भाग्य यापा लव एक कीन एक पहाल वाई दसम पहा प्रश्न एक हता देंगे है ना एक स्वयान एक पहाल वाई दसम पहा हाथे में मिनम साहित्य दक्का की लखी इतोट इक्सिय पहलवाई दसम पहा अमुड़े गाल हाथे मेदान मे मंगान हदर विद्य हदन हो हदन हिंपा मैंने को पावचिकरा को पावचिकरा मे पेपर गट किसी मंगान गट को देखा दे देखो ही तीयल पेत ही तीयल तीया अरे देम अम तक भी नहीं वाली तीया गान पेपर के दिन नहीं सर वेला मेवा किसी दयानी पा मेवा लखनऊ दे हर देते इक्काई हताई हतरा के तुरुई हतलिस पहाड़ हतरा पहाय हयाय हतरा खायाय हतलिस देकाय तुना के तुरुई दसमती तो उसला उड़ीनती हुआ पहाड़ हतरा पहाय एना मीटर दास दसम पहाय मे के लिए अन्न किया तेना मिनुम साहितव मे दास दसम पहाड़ होते बुरा लखनऊ खपन मेतन हेवटे अनिवार्य मेतन लखन तीय पैदरी के अनिवार्य ऐन लखन हरिद एकाई देकाई हरिद देवनी एकाई एकाई देकाई कोई मंदान भी दिन दान विभाग दी आप दान ते मम था හරිද ඊට පස්සේ මේකේ 1යි 1යි 2යි හරිනේ මේක ඒක 2 නෙමෙයි
මේක එකයි එතකොට 3යි හරිද ඊට පස්සේ එකයි right මේක ලියනකොට එකයි දෙකයි 16 මේක 16.5 දාලා අඳිනකොට එකයි ඒ කොටස 3යි right පැහැදිලිද එතකොට 10 හරි ඊට පස්සේ දා දෙක 10න් කීයද කියලා එකක් තියෙනවා හරි රතපෑනෙන් වලගාව තියෙන රතපෑන විතරයි එතකොට මෙන්න මේ කරන වැඩේ මේ වේලාසනින්ම ඔය කොහේ හරි ලියලා තියාගන්න අර සුළු කිරීම කරන්නේ දැන් පාඩම ගන්නකොට නම් මම කිව්වා සුළු කිරීම කරන්න කියලා ඒ අපිට ඕන තරම් වෙලාව තිබුණේ හින්දා මේ විභාගෙදී වෙලාව නැහැනේ දීපු වෙලාව නේ විතරයි ඒක නිසා මේ සුළු කිරීම අතර කරන්න ඕනේ අහලා තිබුණොත් විතරක් කරනවා පේපර් එකේ අහලා තිබුණොත් විතරක් කරනවා හැබැයි රූපේ ලකුණු කරනවා මිනිත්තුවක් වගේ ඇතුළත මිනිත්තුවක් දෙකක් වගේ ඇතුළත රූපේ ලකුණු කරනවා පැහැදිලි ඉන්නේ හා එහෙනම් අපි තුන්වෙනි ගාන්ට යමු එතකොට තුන්වෙනි ගාන්ට ගියාට පස්සේ ඔන්න තියෙනවා සංඛ්‍යා ගාන ප්‍රතිශත බලමු අපි එකත් ක්‍රම දෙක තුනක් නෑ නෝනාවනේ මහත්තුනි හොඳේ එකම ක්‍රමේ මිනිසෙක් ලංකා සමාගමේ කොටසක වෙළඳපොළ වටිනාකම රුපියල් 10ක් වූ අවස්ථාවේදී ආ එහෙනම් ඒක ලියනවා කොටසක් රුපියල් 10 එක ලිව්වා කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 50000ක් ආයෝජනය කරයි ආ රුපියල් 50000ක් දානවා මේවා නම් පැත්තකින් ලියා ගන්න ඕනේ මේ ගානේ පැත්තකින් ලියා ගන්න හරිද දැන් ඉතින් අපිට මේක දැකපු ගමන් කොටස් ගන්න හොයන්න පුළුවන් නේද කොහොමද කොටස් ගන්න හොයන්නේ 50000 බෙදෙනවා 10 එතකොට කොටස් 5000යි ආන්න ඕක තමයි කලින් ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම කොටස් කි ඊට පස්සේ කියන කොටසක් සඳහා රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙවන්නේ නම් ආ එතකොට එහෙනම් දෙවෙනි එකේදී කියනවා කොටස් 5000ක් තියෙනවා එකකට රුපියල් 2 ගානේ එහෙනම් ලාභාංශයේ රුපියල් 10000යි ගණන් කියවන්නේ 10000 හරිනේ ඊට පස්සේ ඔන්න එකක් ඉවරයි ලංකා සමාගමේ කොටසක වෙළඳපොළ වටිනාකම 14ක් වූ අවස්ථාවේදී ආ එහෙනම් එක කොටසක් දැන් මේ ආයි කතාවක් නේ යන්නේ 14ක් වූ අවස්ථාවේදී මෙයා මොකද කරන්නේ කොටස් ඔහු එම කොටස් සියල්ල විකුණයි හරිද එතකොට දැන් මේක වෙළඳපොළ වටිනාකම රුපියල් 14යි ගත්තේ කීයටද 10ට එහෙනම් මේක අඩු කරාම අපිට එනවා කොටසකින් ප්‍රාග්ධන ලාභය ඩක්කල ඒක හොයා කොටසකින් ප්‍රාග්ධන ලාභය හෙවුවාම කොටස් 5000ක් තියෙනවනේ එහෙනම් 5000 හතරෙන් ගුණ කරන්න 0.0005420යි එහෙනම් ඔහුට ප්‍රාග්ධන ලාභය හම්බ වෙනවා රුපියල් 20000 ඔන්න ඒකත් ඉවරයි හරිනේ ඊට පස්සේ තුන්වෙනි එකත් මේ ඉවරයි ඊට පස්සේ හතරවෙනි එක කියලා ඉවරනකොට හදලා ඉවර වෙනවා හතරවෙනි එක ඔහු වාර්ෂික ලාභාංශය ලබා ගැනීමෙන් පසුව කො වාර්ෂික ලාභාංශය මේ තියෙන එක ගන්න එහෙනම් ටග් ගාලා ඒක ලබා ගන්නවා හරිද ඉහත වෙළඳපොළ වටිනාකමට කොටස් සියල්ල විකුණා දැමුවේ නම් විකුණුවහම ඔහුට 20000ක ප්‍රාග්ධන ලාභයකුත් ආවා හරිද ඔහුට ලැබෙන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභයේ එකතුව එහෙනම් මේ ප්‍රාග්ධන ලාභයේ 20000යි එතකොට ඔක්කොම හම්බ වෙලා තියෙනවා ඌට ලාභයේ රුපියල් 30000ක් හරිද එකතුව ඔන්න එකතු කරා කියනනේ කරන්නේ ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතය ආයෝජනය කළේ 50000 එහෙනම් 50000ට 30000 නම් ප්‍රතිශතය 100ට 10000 එහෙම බෙදලා දැම්මා පස්වරක් එකයි පස්වරක් 20යි 20 ඒවා තුනක් මේක 100ට 100 ප්‍රතිශතයෙන් හොයන්නේ කියන්නේ 100ට 60යි ඔන්න ඒකත් හරියට
චූටි ගණන් මේවා ලැජ්ජයි නේද පහ ඉහත ප්‍රාග්ද ඉහත ලාභාංශ හා ප්‍රාග්ධන ලැබෙන්නේ නම් හරිද රුපියල් 100,000ක් ආයෝජනය කළ විට වර්ෂයක් අවසානයේ ලැබෙන මුළු ආදායම සොයන 100,000ක් හරිද 100,000ක් දැන් මේකේ හරිද මේක දෙගුණයක් නේද දැන් මේ 50,000ක් නේ මේක කරලා තියෙන්නේ 100,000ක් නේද එතකොට අපිට ඕන නම් මේකෙන් මෙයක් ඇහැකි 100ට 60 නම් 100ට 60ක් ලාභාංශ ලැබෙනවා නම් 100,000ක් හරිද එතකොට මෙන්න 100ෙන් බෙදුවා 1 2 3 4 1 2 3 4 6 වරක් එක 6 රුපියල් 60,000 ඕන නම් මේක දෙකෙන් ගුණ කරලා ගන්න පුළුවන් පැහැදිලිද එතකොට මුළු ආදායම කියලා කියන්නේ මුළු ආදායම කියන්නේ දැන් මේ හම්බුනේ ලාභාංශ ආදායමනේ මුළු ආදායම ඔහුට ලැබෙන සම්පූර්ණ මුදල ඔහුට ලැබෙන සම්පූර්ණ මුදල එතකොට මොකද කරන්නේ එහෙනම් 100ක් 1000ට එකතු කරනවා 60,000 එතකොට ඔහුගේ මුළු ආදායම රුපියල් 160,000 මුළු ආදායම හන්නේ හොඳේ ලාභාංශ ආදායම නෙමෙයි කීප එක පැහැදිලිද ඒ වෙනස තේරුම් ගන්න රතු පැණි ලියා ගන්න ලාභාංශ ආදායම කියන්නේ ලාභය එන එක ප්‍රාග්ධන ලාභය කියන්නේ ලාභයෙන් එන එක ඒතර ඔක්කොම ආදායම කියන්නේ මේ ලා මේක කියන්නේ ලැබෙන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභය එකතු ඒක කිව්වා මුළු ආදායම කියන්නේ ඔහුගේ අතට එන සම්පූර්ණ සල්ලි ටික මුළු ආදායම කියන්නේ ඔහුගේ අතට එන සම්පූර්ණ සල්ලි ටික පැහැදිලිනේ හා එහෙනම් හම්බ වෙනවා මේකට එක ලකුණක් හා මේකට එක ලකුණක් හම්බ වෙනවා හරිද ඊට පස්සේ ඔන්න එනවා මේකට එක ලකුණක් මේකට එක ලකුණක් දෙකයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි කොටස් ලකුණු දාන්න රවුම් ඇතුලේ කොටස් ලකුණු දාන්නේ රවුම් ඇතුලේ හොඳයි රයිට් එතකොට මේ එකතු කරනවා එක ලකුණයි මේකට එක ලකුණයි ප්‍රතිශතයට මේක හොයනවාට මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි 3 හරිද එතකොට ඊට පස්සේ මේක හොයනවාට එක ලකුණයි මේ දෙක මේක තේරුම් ගත් එකතු කරනවාට එක ලකුණයි මෙතෙන්ට 3 රයිට් එතකොට දැන් අන්න බලන්නකෝ මේක විතරක් තිබුණා නම් ලකුණු දෙකක් අහිමි වෙනවා එතන අර රයිට් එතකොට ලකුණු 10යි 3 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න 3 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න හතරවෙනි ගානට එන තේමාව කුලක සම්භාවිතාව බලමු මොනවද කියලා තියෙන්නේ කියලා පහත දැක්වෙන වෙන් රූපයෙන් අසහායති ප්‍රශ්න වලට පී කුලකේ වචනය විස්තර කරන්නලු 3 6 9 12 3 ගුණාකාර කිව්වොත් දෙන්නේ 3 6 9 12 3 ගුණාකාර තමයි හරිද බිංදුවත් 15ත් අතර 3 ගුණාකාර බින්දුවේ සිට 12ත් එක් 3 ගුණාකාර. එහෙම ඕන එකක් ඉන්නවනේ. ඔන්න එක ලකුණයි. අඳුරු ගන්න ලද ප්‍රදේශ කුලක අංකණයෙන් දක්වන්න. ඒක දිව හරි සිම්පල් කේස් නේ. නේද Q ඩෑෂ්. Q ඩෑෂ්. P. P ට පමණ Q ඩෑෂ් කියන්නේ Q රවුම නෑ. ඔන්න චූටි වැඩ දැන් හොඳේ. ඊට පස්සේ N P ඡේදනයේ Q. එතකොට දැන් අපිට කියන්නේ පී ඡේදනයේ කිව්වල අවයව ගන්න. කීයක් තියෙනවද? දෙකයි. ඒ 3 6 9 12 15 එහෙමනේ මේකේ තියෙන්නේ. 2 4 6 8 10 12 3 9 එහෙමනේ තියෙන්නේ. එතකොට මැද තියෙන්නේ අවයව දෙකයි. එහෙනම් ඒකේ අවයව දෙකයි. හරිනේ. බොහොම සරල වැඩක් මේක. ඔන්න එච්චරයි ඉවරයි. එතකොට දැන් මේකේ ඒ කොටසනේ මේක 3 වෙනි ගානේ ඒ කොටස. එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නෙට වචනෙන් ලිව්වා. හරිද? දෙවෙනි ප්‍රශ්නෙට මේ ලිව්වා. හරිද? P ඡේදනය Q ඩෑෂ්. 3 වෙනි ප්‍රශ්නේ දෙකයි. හරිනේ, හරි සිම්පල් වැඩ. එහෙනම් යනවා B කොටසට.
बी कोट से टेनो ए बी सी यानो एक तरह मार्ग बस मार्ग के कमांग है ना बस तू ना मैं तीन एक लाखों कर ला मैं कहती है ना मैं का वाया ला मैं का लाखों करान तो रे ये मैं का याने का मैं का इने का आपसु पहले नहीं ए बी सी ए बी सी और ना तीन मैं बस वर्ग तूने मगे गुड़े या मटले बिना अवस्था संधा समय है किया है तो यानी मैं ओनम बस है कि अन्ना पुलवा ओनम बस है कि अन्ना पुलो हर इधर मगे गुड़े या में दिया आपस पे मिले ये ना मिन समय है किया थी इन्होंने ये के खत्म दर यानी ओने है कि अन्ना पुलवा ओने है कि अन्ना पुलो හරිද මගේ කුරේ යෑමේදී හා ආපසු පැමිණීමේදී අපිට බස් වර්ගයේ කුමක්ද යන්න ඇතුළත් නියදී අවකාශයේ කොට දෙලේ දක්වා යෑමේදී හා ආපසු පැමිණීමේදී මගේ කුට එකම වර්ගයේ නොවන බස් රථ ලැබීමේ අවස්ථාව එකම වර්ගයේ නෙමෙයි ඒ ඒ ඒ ඒ ඒ ඒ එකම වර්ගයේ නොවන අවස්ථාව කියන්නේ එහෙනම් මේක නේද මේකනේ මැද තුන නෑ මේ තුන නෑ මේ තුන තමයි එකම වර්ගයේ හරිද අවස්ථා කොට දෙලේ ලකුණු කරේ එහි සම්භාවිතාව ඔක්කොම 9යි 9 6 සුළු කිරීමේ අවශ්‍යතාවයක් එහෙම නැහැ ඕනනම් සුළු කළා දාන්න මං කියන්නේ එපා ඕනනම් සුළු කළා දාන්න මං කියන්නේ එපා කියලා හරිද එතකොට මේකට 1යි මේකට 1යි මේකට 1යි හරිද එතකොට මේ කොටු රවුම් කරා ඊට පස්සේ ඒ කොටස ත්‍රිකෝණයක් ඇතුලේ දාන්න ඕන 3න් 3යි AB AA ආවොත් එහෙම ලකුණු දාන්නේ ත්‍රිකෝණ ඇතුලේ හරිද කොටස් ලකුණු දාන්නේ රෝමී ලක්කම් වලින් රවුම් ඇතුලේ AB C AA ඒවා ආවොත් දාන්නේ ත්‍රිකෝණ ඇතුලේ ප්‍රශ්නයකට දාන්නේ කොටුවක් ඇතුලේ ඒක පුරුදු වෙන්නේ හරිද එතකොට මේකට 2යි මේක ලකුණු කරනවට 1යි සම්භාවිතාවට 2යි එතකොට මේකට 1යි මේකට 2යි මේකට 2යි එතකොට A කොටස පහෙන් දැන් අන්න බලන්න කොහමද ලකුණු දාන විදිය වෙනස් කරපු හැටි දැන් කොටස් ලකුණු දාන්නේ රවුම් ඇතුලේ एक दैम पुरुदुई इट पास ए बी सी आ आ ए ए एहम देनवानी एव दाने त्रिकोण है तुले संपूर्ण प्रश्न लखुन दाने कोटवा कर दे एव सम्मत हो दे इट पास मेकट देकाई मेकट एकाई मेकट देकाई इतो कोटा बी एक पाई हरी द इतो ना हाथर वेनी गाने दहाई मैं लखनऊ दाने सामान्य पहले भी भागे लखनऊ दाने सिस्टम में कमा था राइट इन्हें आप यहाँ पास से नहीं आए पास से नहीं पिनित पिन कमा सा दाह दहाई पांती शिष्य ने लगा देने अदा आधार मुदाल पिन वादो इस तरह देख के मुखादु नाम आप इतने बोले मैं बिंदु अविश्व पांती प्रांत रह रहा है तो ने एक्स नाम हर इधर बिंदु अविश्व ती ने एक्स नाम एक बिंदु अताई थी इस तरह अड़ी इस साई थी ने इस से इन अंगे कटे आना एक नहीं किए नहीं हर इधर तो ना समुचित संख्या त्याग दी नहीं पुलवान नहीं अटाई अटाई तो लाए बीस साई इस साई पहलो है तीस पहाई दहाई हाथलीस पहाई पनाहवेन पहाई इन्हन हिस्ते में पहलवे नहीं हिस्ते ना तीस पहाई हाथलीस पहाई में हिस्ते ने पहाई हर इधर लाखों ने तुना क्या ना यह तो वाक्य हिस्ते पुरवान लाखों ने तुना इतने पहलवे नहीं कोटा सट्टा වගවේ හිස්තැන් පිරෙව්වා ලකුණු තුනක් හිස්තැන් තුනට එක එක දාන්න මෙහෙම එක 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 එහෙම දාන්න ලකුණු තුන රවුම ඇතුලේ දාන්න හිස්සෑම හිස්තැනක් ගාවටම එක ලකුණක් දාන්න වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ලබා දී ඇති ඇති මුදල් ප්‍රමාණය අයත් පන්ති ප්‍රාන්තරේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ලබා දී ඇති පන්ති ප්‍රාන්තරේ 40යි 60යි දෙක දෙකේ තියස් වලින් බලලා කියන්න පුළුවන් හතලිහයි හැටයි හරිද එතකොට දැන්
ඇයි එහෙම ප්‍රශ්නයක් ඇහුවේ මෙච්චර ලේසි එකක් අහයි කියලා හිතන්නේ නම් අර අන්තිම එක අපිට වැරදුණා මේ උත්තරේ වැරදි ඒකයි හරිද ඊට පස්සේ කියනවා දී යති අක්ෂ මත සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාරය අඳින්න කියලා එතකොට මෙයා දැන් සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාරය අඳින්න පුළුවන් නේද මම දල සටහනකට යන්නම් දැන් මේක මෙහෙම තිබුණාම සමුච්චය සංඛ්‍යාත වක්‍රය දැන් මේකට යන්නේ පන්ති ප්‍රාන්තරනේ බිඳුව 20 40 60 80 100 සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. එතකොට මේ පැත්ත හරි. මේක නම් කරන්න ඕනි අක්ෂය නම් කරලා නැහැ. හොඳේ. ඒ ආධාර මුදල්. ඒක නම් කරන්න ඕනි. නම් කළා මේක නම් කළා නැහැනේ. අපි නම් කරන්න ඕනි. ඊට පස්සේ මේ පැත්තට සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. එතකොට සමුච්චිත සංඛ්‍යාතය අපිට ඔයාලට උගන්වලා ඇති පහෙන් පහට ගන්න. කොටු වලින් ප්‍රස්තාර කොලේනේ. 5 10 15 20 25 30 35 40 45 50 කොටු පහෙන් පහට ගන්න. සමුච්චිත සංඛ්‍යාතය. හරිද? රයිට්. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. මතකනේ? දැන් මේක ගත්තාම 20 8. 20 8. එතකොට ඊට පස්සේ 40 20. 40 20. මේක මතක වෙන්න ඕනි. 60 35. 60 35 ඊට පස්සේ 80 45 80 45 ඊට පස්සේ 100 50 ඊට හැයන්න බෑනේ නේද එතකොට මේක බිංදුවෙන් පටන් අරන් තියෙන බිංදුවෙන් පටන් අරන් නම් බිංදුවෙන් පටන් ගන්න බිංදුවෙන් පටන් අරන් නම් බිංදුවෙන් පටන් ගන්න හරිද මේකේ ප්‍රස්තාර කොලයක් දීලා තියෙන එක නිසා ඒක කිසිම කේස් එකක් නැතුව අඳින්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඒ ආකාරයට මුදල් එකතු කළහොත් ශිෂ්‍යයන් සියල්ලගෙන්ම එකතු වෙත අපේක්ෂා කළ හැකි අවම මුදල්. හරිද? මොකද මේ අහන්නේ? දැන් මේ වගුව දිහා බලන්නකෝ අවම මුදල කියන්නේ. දැන් 0යි 20යි නේ මේක බිඳුව නැහැ. බිඳුවක් ගන්නවනේ දැන් මේ. බිඳුව සමානයි නේ. එහෙනම් පළවෙනි අට දෙනාගෙන් සල්ලි හම්බ නොවීම තියෙන පුළුවන්. අය බිඳුව ගන්නවනේ මේ. නේද? එහෙනම් පළවෙනි අට දෙනාගෙන් බිඳුවයි. ඊළඟ 12 දෙනාගෙන් 20 ඒවා 12. නේද? එතකොට මේක බිඳුවයි 20 ඒවා 12 කියන්නේ 240යි. හරිද? ඊට පස්සේ 40 ඒවා 15යි. ඇයි අවම මුදල නෙහන්නේ? 40 ඒවා 15 බිඳුවයි 15 ඒවා අතරක් 60යි. 600යි. ඉතින් බලන්න ගුණ කරලා ලියන්න. ඊට පස්සේ 60 ඒවා 10ක්. අවම මුදල නිහන්නේ 600යි. ඊට පස්සේ 80 ඒවා 5ක්. 400යි. ඔන්න අවම මුදල. එතකොට 0යි 4යි හරිද 8යි 6යි 14යි 4යි 18යි. රුපියල් 1840. පැහැදිලිද? ඔන්න එකත් ඉවරයි. රයිට්. දැන් ඔකට ලකුණු දාන්න. හරිද? එතකොට මේක ලකුණු දැම්මම ඔන්න මේකේ හරි 3යි මේකට 2යි 5යි. එතකොට මේකේ මේ අක්ෂ ක්‍රමාංකණයට මේ අක්ෂ ක්‍රමාංකණයට 1 ලකුණයි අක්ෂවලට 1 ලකුණයි ලක්ෂ ටික ලකුණු කරනවට 1යි. හරිද? වක්‍රයට 1යි 3යි. එතකොට වක්‍රයට 1ක් එනකොට අනිවාර්යයෙන් මේ බිඳුවෙන් ගිහින් තියෙන්න ඕනි. එක මතක තියාගන්න එක ලියන්න. ඒ කියන්නේ පන්ති මේ වගුව පටන් ගත්තේ බිඳුවෙන් නිසා වගුව පටන් ගත්තේ බිඳුවෙන් නිසා මෙතන තියෙන්නේ 20 40 කියලා. එතකොට මේක 20 බිඳුවෙන් පටන් ගත්ත නිසා යනවා. දැන් බැරි වෙලා හරි 10 20 20 30 කියලා තිබුණා නම් පටන් ගන්න කීයෙන්ද? ඒක දාලා තියාගන්න. මේක 10. එතකොට වක්‍රේ පටන් ගන්න 10. මේකේ
මේ chart එක මේ විදිහටම ගහලා තියා ගන්න නැත්නම් මෙතන ලකුණක් කපනවා හොඳේ අර වක්‍රයට දෙන ලකුණ දෙන්නේ right එතකොට මේක මේ මේ ටිකට එකයි මේකට එකයි දෙකයි එතකොට 5 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න දැන් එතකොට අර මං chart එකක් දීලා ඇති ඒ chart එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ ලකුණ දාන්න හරිද පළවෙනි ප්‍රශ්න පත්‍රේ ලකුණ දාන්න පළවෙනි ප්‍රශ්න පත්‍රේ ලකුණ දාන ෆොටෝ එකක් ගහලා එවන්න හරිද නේද ඊට පස්සේ දැන් ඕකේ වැරදුනා නම් දැන් අපිට ලකුණු අඩු වුණා නම් ලකුණු 100 නැති වුණා නම් ගත්ත ලකුණු ටික දැන් 100න් 90ක් ගත්තට මට වැඩන්නේ අර 10ක් නැති වෙලා 100න් 50ක් ගත්තොත් 50ක් නැති වෙලා පේපර් එකක් බලලා ඉවර වුණාම ළමයි හොයන්න ඕනේ ගත්ත ලකුණු ටික නෙමෙයි නැති වෙච්ච ලකුණු ටික ගත්ත ලකුණු ටික අපි අරගෙන ඒක පුළුවන් නැති වෙච්ච ලකුණු ටික ඒ නිසා ඔබේ උත්තර පත්‍රයේ ඒ වැරදිච්ච නැති වෙච්ච ලකුණු ටික කොහොමද නැති වුනේ කියලා රතු පැනෙන් ලියලා තියෙනවා හරිද ඊළඟ පේපර් එකේ උත්තර ලියද්දී මේ විදිහට ලකුණු නැති වෙන්න බෑ පැහැදිලිනේ ඒක හොඳට මතක තියාගෙන මේ ප්‍රශ්න පත්‍ර ඉස්සරහට අරගෙන යන්න හරිද එහෙනම් අපි මේ සෙට් එකේම දෙවනි ප්‍රශ්න පත්‍රේ ආයි දවසක හම්බ වෙනවා එතකන් සියලු දෙනාට ආයුබෝවන්.